අයිබෝවන් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ලක්සඳ සෙවණ හුදෙකලාවෙන් නිදහස් වෙද්දී තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවේ රුපියල් 16 හොර නෝට්ටු සමග 3 දිනෙකු පොලිස් දැලේ ඉදිරි දිනවලදී වැස්ස අඩුවේ කාලගුණෙන් තවත් අනාවැකියක් එකටත් දෙකටත් වැඩි භයානක කොරෝනාවේ තවත් ප්‍රවේදයක් බ්‍රිතාන්‍යයෙන් प्रथम नवधानय देशीय पुवत्वेत वेल्लंपिटिय सालमुल्ल ग्राम निलधारी वसमे लक्सांद सेवन निवास संकीर्णय अद उदयसन 6 सिट हुदकला तत्वेन निवत केरुणा मे अतर तवत् प्रदेश किहिपयक हुदकला किरीमट कटयुतु केरुणा පෞතන කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ වැල්ලම්පිටිය සාලමුල්ල ග්‍රාම නිලධාරී වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය සති කිහිපයක සිට හුදකලා කර තිබුණා. ඒ අනුව අද උදෑසන 6ට එම නිවාස යෝජනා ක්‍රමය හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණු අතර ත්‍රිකුණාමලයේ මුර්ගපූරි හෙවත් දිනනගර ප්‍රදේශය සහ අබේපුර ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 6 සිට හුදකලා තත්ත්වයට පත් කෙරුණා. මේ අතර මෝදර කොටහේන ග්‍රෑන්ඩ් පාස් ආදුරුප්පු වීදිය වේල්ල වීදිය කෙසෙල් වත්ත මාලිගාවත්ත දෙමිටකොට සහ මරදාන යන පොලිස් පසම්වල මෙන්ම වැකන්දහ වනාතමුල ග්‍රාම නිලධාරී පසම්වල හුදකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි. ඊට අමතරව මට්ටක්කුලිය ෆර්ගසන් පාරේ දකුණු කොටස හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම කුරුඳුවත්ත හැටේවත්ත වැල්ලවත්ත මයුරපෙද සහ නසීර්වත්ත මෙන්ම මිරිහාන දෙමළවත්ත ප්‍රදේශයේද හුදකලා බව ක්‍රියාත්මකයි. පෑලියගොඩ පොලිස් වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණ කොටුවත්ත මෙන්ම කිරිබත්ගොඩ විලේගොඩ උතුරු ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත ප්‍රදේශයේද හුදකලා තත්ත්වයේ පවතිනවා. වත්තල පොලිස් වසමේ දූවේවත්ත, පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත, මීගහවත්ත සහ රෝහණ විහාර මාවත යන ප්‍රදේශවල හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මකයි. හුණුපිටිය වැදිකන්ද තල්දුව MC නිවාස යෝජනා ක්‍රමය වාරණ පන්සල පාර කත්තොට පාර මෙන්ම හීද්‍රා මාවතද මෙවන විට හුදකලා තත්ත්වයේ පවතිනවා. වියන්ගොඩ පොලිස් වසමේ හිරිපිටිය නිදහස් මාවත මෙන්ම පූගොඩ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසමේද තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මකයි. ඊයේ දිනය තුල කොරෝනා ආසාදිතයින් 580 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඊයේ දිනේ තවත් කොවිඩ් මරණයක්ද වාර්තා වුණා. ඊයේ දින තුල හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 580 දෙනා අතරින් 238 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහින් ආසාදිතයන් 108 දෙනෙකු හා කළුතරින් ආසාදිතයන් 68 දෙනෙකු හමු වී තිබෙනවා. යනුව මිනුවන්ගොඩ පැලියගොඩ කොරෝනා පොකුර 34956 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී වාර්තාවන් විශේෂයෙන්ම අවිස්සාවේල්ලේ ගොළුම් කර්මාන්ත ශාලා දෙකකින් එකකින් 76ක් අනිත් එකකින් 17ක් වශයෙන් හිට අමතරව ලූමැන්ඩල් ප්‍රදේශයෙන් කොටහේනෙන් ඒ වගේම කොම්පඤ්ඤ මීදියෙන් වගේ ප්‍රදේශවලිනුත් මහනුවර මහයාව ප්‍රදේශයෙන් එක වත්තකින් වාර්තා වෙනවා මහනුවර බෝගම්බරින් 7 දෙනෙක් මීගම බන්ධනාගාරයෙන් සහ මහර බන්ධනාගාරවලින් කොවිඩ් ආසාදිතයන් සුවගන් ලැබනවා බස්නාහිර පළාතෙන් පිටත් වන තැන්වලදී යන වාහන නවත්තා කඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂා සිදු කිරීම තුළින් මේ වෙනකොට අපිට රෝගීන් 24 දෙනෙක් හමු වෙලා තියෙනවා ඒ සාමාන්‍යයෙන් 100කට 0.6ක් එහෙම නැත්නම් 1000කට 6 දෙනෙක් වගේ ප්‍රමාණයක් අපි හඳුනාගෙන තියෙනවා යම් කිසි විදියකින් මේ පුද්ගලයන් බස්නාහිර පළාතෙන් පිටතට ගියා නම් කුඩා පොකුරෝ විශාල පොකුරෝ ඇති වෙන්න ඉඩ තිබුණා. අද උදෑසන වෙන විට මේ රටින් වාර්තා වී තිබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 38638ක්. ඉන් 8573 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබනවා. ඊයේ දිනේ කොරෝනා ආසාදිතයන් 582 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මේ රට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 29881ක් දක්වා ඉහළ ගියා. ගෙවිගේ පැ 24 තුල එක් පුද්ගල මරණයක්ද වාර්තා වුණා. කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලෙකු මෙසේ කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත් වූ අතර මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 184ක්. විදේශයන්හි සිට පුද්ගලයන් 64 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. එම පිරිස ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට පියවර ගැනුණු අතර මධ්‍යස්ථාන 76ක් තුල මෙවන විට පුද්ගලයන් 6284 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුල මෙරටදී PCR පරීක්ෂණ 13895ක් සිදු කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.
දෙසැම්බර් දෙවෙනිදා තමයි අපිට මේ මාසයේ ඇතුළත වැඩිම රෝගීන් ගණනක් ඇවිල්ලා තියෙන්නේ. රෝගීන් 878ක් ඇවිල්ලා තිනවා දෙසැම්බර් දෙවෙනිදා. ඒතකොට අපි PCR හැබැයි කරලා තියෙන්නේ 13632යි. PCR කරනකොට 5 දෙනෙක් පොසිටිව් වෙන රේට් එකක් තමයි පහුගිය මාසේ අපේ සංඛ්‍යාලය එක්ක අධ්‍යයනය කළාම ලංකාව ඇතුළේ පේන්න තියෙන තත්ත්වය. PCR අඩුවෙන් කරපු දවසෙත් අපිට රෝගීන් 688ක් හම් වෙලා තියෙනවා. දැන් ඊයේ දවස්වල රෝගීන් 579ක් වගේ ප්‍රමාණයක් වාර්තා වුණා. 582ක් හොඳ කරලා පූර්ණ සුවය ලැබලා ගෙදර ගියා. ඒතකොට මේක සුවිශේෂී තත්ත්වයක්. ලෝකේ ගොඩක් රටවල් වලට මෙහෙම කරගන්න බැරි වෙලා තියෙනවා. लोके अनी रटवा मरणापाते 2-3 समहारटवा 5 अपेरट अतु अभी बटहीर वैद्यकार में पावित कल सीएट दशम हतरक मरणापाते अत्यागन इहरा कियवेनो अपे सार्थकत्व कथ कोलम डिस्ट्रिक्ट रोगी वार्तावेनोट कोलम नगर सभा लुकमदायकत्व दुवागे कलुत डिस्ट्रिक्ट रोगी वार्तावेन अटलुगम तम इकट लुकमदायकत्व दक्वन सामन तत्व मे देखे महाब्रिटानी मेवन विटपेमी पावती कोरोना वैरस नव प्रभेद संबंधी मीदियाना एक्सत् राजधानी तुल मे वैरस अलुत् प्रभेद व्याप्त भव हंधुनो तवत्टवा किट व्याप्त वार्तावेनो एयर मीट कलीन हंधुना वैरस प्रभेद वल्ट वडा सीएट हमन वेगे किन्तिरनो किल नमु तवम ऐन वडात्म रोगी तत्व उत्सन्न मको मियम नमु वेडिप्रम रोगी प्रमाण वार्तावेनो लंकावटी රජය යුහුසුලුව පෙරේදා දිනේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක පැමිණිච්ච සියලු දෙමළාම අපි විශේෂම නිරෝධායන ලක් කිරීමට කටයුතු කරන ලැබුවා. ඒ ආපු අයවලුන්ගෙන් පවුලක්ම 3 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් හැටියට ඊයේ දින සුවා ගන්න ලැබුවා. මහ බ්‍රිතාන්‍යයෙන් පැමිණි කිසිම ගුවන් යානයක් ලංකාවෙමින් ඉදිරියට දැන්ට නවත්තලා තාවකාලිකව තිබෙන්නේ වෙනත් රටවල් හරහා පැමිණෙනවා නම් ඒ අයවලුන් වහම වෙනත්ම ආකාරයකට නිරෝධායන කිරීමට අපි බලාපොරොත්තු වෙලා මේ ප්‍රභේදයේ ශ්‍රී ලංකාවට පැමිණීමට තිබෙන අවස්ථා වහණ්ඩයි අපි මේ වෙනකොට කටයුතු කරලා තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අංගුඩ ලොක්කා යන අයටත් අයත් බව කියන ආයුධ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසනවා. මේ අතර රුපියල් 16 ව්‍යාජ නෝට්ටු තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 1000 නෝට්ටු 20ක් හොයාගෙන තිබෙනවා. මෙම නෝට්ටු ව්‍යාජ මුදල් නෝට්ටු බවටයි වාර්තා වෙන්නේ. මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ප්‍රින්ටර් යන්ත්‍රය හෝමාගම පිටිපර ප්‍රදේශයෙන් හොයාගෙන තිබෙනවා. මෙහිදී සැකකාරියක් සහ සැකකරුවන් 2 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. එයින් අනාවරණය වී තිබෙනවා. ඔවුන් මේ ආකාරයට මුද්‍රණය කරන අද රුපියල් 1000 නෝට්ටු විවිධ ගනුදෙනු සඳහා භාවිතා කරොබ් බවට. මේ කාලේ එනකොට විශේෂයෙන්ම අපේ ගනුදෙනු වැඩි වෙනකොට මේ ආකාරයට ව්‍යාජ මුදල් නෝට්ටු සමාජයට ගනුදෙනු කිරීම වලදී මුදා හරින්න පුළුවන්. ඒ ගැන ප්‍රවේශ සම්මන්න අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා නිපද වූ උපකරණයක් රුපියල් ලක්ෂ 15කට වඩා වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු තලංගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඉන්දියාවේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බව කියන වැල්ලේ සුරංගන නායකයේ සහ බත්තරමුල්ලේ සංජය නායකයේ අනුගාමිකයෙකු බවයි පොලිසිය පවසන්නේ. සැකකරු ළඟ තිබී රුපියල් ලක්ෂයකට අධික මුදල්ද සොයාගෙන තිබෙනවා. තලංගම පොලිසිය විසින් මෙම වැටලීම සිදු කළා. මෙතර කුලී පදනම මත ලබාගත් වාහන උගස්කිරීමේ ජාවාරම කෙලිකර ගැනීමට අනුරාධපුර කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයට හැකි වුණා. මහනුවර ප්‍රදේශයේ පදිංචි කරවකු හලාවත ප්‍රදේශයේ පුත්කලෙකුගෙන් රුපියල් 70,000ක මාසික කුලියට ලබාගත් මෝටර රථයක් නැවත නොදීම පිළිබඳ අනුරාධපුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් ලැබී තිබුණා. එහි දැක්ුණේ අදාළ රථය අනුරාධපුර ප්‍රදේශයේ සංගවායති බවයි. ඒ අනුව කළ විමර්ශනවලදී හෙළිවැත්තේ අදාළ මෝටර රථය රුපියල් ලක්ෂයකට උගස් කර ඇති බවයි. මෝටර රථය උගස් කළ පුත්කලයාකින් කළ ප්‍රශ්න කිරීම වලදී මෙලෙස උගස් කළ තවත් මෝටර රථ 4ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. සැකකරු මහලුපල්ලම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අනුරාධපුර කොටාෂ අපරාධ විමර්ශන අංශයේ මේ පිළිබඳ වැඩිතුර විමර්ශන සිදු කරනවා. උතුරු නැගෙනහිර හා උතුරු මැද පළාත්වල දැනට පවත්නා වැසි තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක්ද පවතින බවයි ඒ මාතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. උතුරු මැද නැගෙනහිර ඌ වගේ පළාත්වල තිබ්බ
अधिक वर्षावत समग पोलोन्नरुव पराक्रम समुद्रे वान मट्टमट पेमिनीमत समग एहे वान दुरुटु देकाक व्यूर्त किरीमट कटियोतु करती बनवा अडिय बैकिन व्यूर्त करेती एम दुरुटु देके तप्परेट गनाडी दिसिय हैटक जलतारितावाक अबान गंगट मुदाहरन बैविन अवट जनतावट अवधानीन पसुवन लेसाई आपुता कलमना करने निलदाहरीन देनुं देने මෙතර කලාවවේ වාන් දුරුටු දෙකක්ද විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් තප්පරයට ඝන අඩි 6356ක ජලධාරිතාවක් මුදාහැරෙනවා පවත්න වර්ෂා තත්වය හමුවේ සෝමාවතිය පුදුබිමට යන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් පුදුබිමේ රැඳී සිටින භික්ෂුන් වහන්සේ සහ ආරක්ෂක අංශ නිලධාරීන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය බෝට්ටු මගින් රැගෙන යාමට කටයුතු කර තිබෙනවා සෝමාවතී විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල ස්වාමින් වහන්සේගේ මෙහෙයවීම මත එම කටයුතු සිදු කිරීමටයි පියවර කි නැත්තේ දුරකථන සංඥා නොමැති වීම නිසා කන්දකට නැග ඔන්ලයින් ක්‍රමයට අධ්‍යයන කටයුතු සිදු කරන ළමයින් පිරිසක් පිළිබඳ තොරතුරු බලංගොඩ මොළමුරේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා බලංගොඩ මොළමුර වදවුල ප්‍රදේශයට දුරකථන සංඥා පහසුකම් නිසලෙස නොමැති බවයි වාර්තා වන්නේ ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ දරුවන්ට අන්තර්ජාල ඉගෙනුම් කටයුතු සඳහා දුරකථනයත් රැගෙන කිලෝමීටරයක් දුර කන්දකට නැගීමට සිදුව තිබෙනවා රක්ෂිත වනාන්තරයක් මැද පිහිටි කඳු මුදුනේ මෙම සිසුන් වෙනුවෙන් తాවකාලිකව අතු සෙවිලි කළ පියසක්ද දෙමව්පියන් සකසා ඇතේ වර්ෂාවෙන් දරුවන්ට ආරක්ෂා වීම සඳහායි ඔන්ලයින් පන්ති රාත්‍රී කාලයේදී පැවැත්වෙන විට තම දරුවන්ට ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු ඇති බවයි දෙමව්පියන් පවසන්නේ. එවැනි විටක කඳු මුදුනට නැගීමට අපමණ වෙහෙසක් දැරීමට සිදුවන බව ඔවුන් පවසනවා. ප්‍රදේශයේ දරුදැරියන් 200ක් පමණ මෙම ගම්මානීය ආශ්‍රිතව සිටින බවත් ගොවිතැනින් ජීවිකාව ගෙන යන තමන්ට මෙය බහත් ගැටලුවක් වී ඇති බවත් දෙමව්පියන් පවසනවා. තම ගම්මානයට දුරකථන සංඥා කුරුණු ලබා දෙන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ. ගොවිතැන් කටයුතු තමයි කරන්නේ ඒ කරන අතරදී අපිට දරුවෝ අරගෙන උදේ පහට එන්න ඕනි මේ කන්දට බලධාරී නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ අපිට මේ විදුලි සංදේශන නියාමකෙන් අක්කමන්නේ අපිට මේ කුණු ලකර ලබා දෙන්න මේ වහින දවසට කොහොමත්ම සිග්නල් මේ ඇත්තෙම නෑ දැන් මේ දැන් උනත් ඔය කෝල් ගන්න උනත් ළමයාවත් මේ ළමයිට එන අමාරු ගන්න ඉතින් ළමයි උඩට ෆෝන් අල්ලගෙන ඉන්නවා ගෙවල් වලත් ඒ වගේ හැමතැනම ඇවිදිනවා සිග්නල් නැති නිසා පුළුවන් බලධාරීන්ගෙන් ඉතින් අපි ඉල්ලන්නේ ඉතින් මේ ළමයින්ට කොහොමද මේ සහනයක් ඉතින් කරලා දෙන්න කියලා ගුරුවරයා ගාව ඉද්දිත් අමාරු ළමයින්ට ෆේල් වෙනවා නං ඔව් දැන් මේ වගේ සබ්ජෙක්ට් එක මෙහෙම මහන්සි වෙනකොටත් මේක මේ ගුරුවරයා වචන 10ක් කියනකොට වචන 5යි මේකෙන් ඇහෙන්නේ ඇහෙන්නේ ඔව් ඒ කියන්නේ ඔයාගේ හත්ලා ගින්නේ ගහයි කාලෙට නේ ගහයි කාලෙට කොහොමද දැන් කඳවුරු නගින්නේ අපේ මේ ඉස්කෝලේ වැල් ටික දානවා zoom එකෙන් කරනවා අපිට whatsapp එකෙන් උගන්වනවා එහෙම එහෙම හැම එකෙම උගන්වනවා ඒ උනාට මෙවා මේ අපිට ඉගෙන ගන්න වෙලාවකට බැරි වෙනවා සිග්නල් නැති ප්‍රශ්න දිනනවා කඳවුරු නැග්ගත් වෙලාවකට සිග්නල් නැති තත්ත්වයක් අපිට තියෙනවා අපි ගෙදර ඉඳන් කිලෝමීටර් 3 කාලක් විතර ඇවිල්ලා ලොකු කන්දක නැගලා තමයි එන්න ඕනි ඒ උනාට වැස්ස දවසට එහෙම අපිට මේ ඔන්ලයින් ක්ලාස් වලට එන්න බෑ මොකද කන්ද නගිනවත් එක්කම අපිට අමාරුයි රෑ 11:45 විතර වෙනකම් වගේ වීඩියෝස් තියෙනවා අපිට බඩගිනිඟු වගාව ආශ්‍රිතව පැතිර යන සේනා දනබු ව්‍යාප්තිය පාලනයට හඳුන්වා දුන් වෛරස් ප්‍රභේදය කඩිනමින් ගොවි ජනතාව අතට පත් කරන්නයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා උතුරුමැද පළාත් කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා වගා හානි සිදු වූ ගොවීන්ට වඳි ලබා දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ උතුරුමැද පළාතේ බඩේරිඟු වගාවට සේනා දලබුවකින් දැඩි හානි පැමිණ තිබෙනවා. අස්වැන්න නෙලීමට ආසන්න වගාවේ සියලු කොටස් දලබු වසංගතයෙන් විනාශ වෙමින් පවතින බවයි ගොවීන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සේනා දලබු මර්ධනය සඳහා වෛරස් ප්‍රභේදයක් හඳුන්වා දීමට කටයුතු කළා.
ගොවි ජනතාව මේ වගාවත් එක තමයි තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. වර්ෂාවත් එක්ක විශාල බලාපොරොත්තු තිබුණ ජනතාවට. ඒ නිසා මම හිතනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් අදාළ නිලධාරීන්ටත් ඉතාමත් කඩිනමින් මේ වෛරස් එක පිළිබඳව ආදේශන පවත්වලා ඉතාමත් ඉක්මනින් මේකට සාධාරණ විසඳුමක් ලබා දෙන්න කියලා තමයි පිළිවීමක් කරනවා. මේ දැනට වගා හානි වෙලා තියෙන ගොවි මහත්තු සඳහා රක්ෂණ මණ්ඩලය හරහා ඒ වන්දි ලබා දීමේ කටයුතු කරලා දෙන්න කියලා අපි අදාළ නිලධාරීන්ට මතක් කරනවා. මේ වෙලාවේ බේරගත්ත නැත්නම් ආයෙ වැඩකුත් නැහැ. ඉතින් දැන් බාල වෙලන් තියෙන ගස් රජයෙන් ඉතින් ඉල්ලන්නේ අපි වන්දියක් හරි තෙල් ගහලා දෙන්න හරි මොකක් හරි අපිට එක්කවර ඩෝරා මේකෙන් හරි චොපර් වගේ තියෙනවනේ. ඒකක් හරි ලබා දුන්නොත් අපිට තෙල් අරන් දීලා හරි ගස් ගන්න පුළුවන්. එතකොට තෙල් වලට රුපියල් 10000ක් විතර දන්ට මේ වෙනකොට වියදම් කරලා තියෙනවා. ඒ වෙනකොට තාමත් වැඩක් නැහැ. තාමත් අර වාගේ මිනක්. අපි මේ කරවල් හැම ගිහිලා තියෙන්නේ දවස් 9ක් එක දිගටම තෙල් ගහලා. ඒ වෙනකොට ඉතින් පණුවා මැරෙන්නේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ලබා දීමට අපේක්ෂා කළ සංවර්ධනය මේ වන විට ජනතාවට ලබා දෙමින් සිටින බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. මැරින් ඩ්‍රයිව් ව්‍යාපෘතිය නිරීක්ෂණයට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පානදුර සිට කොළඹ වරාය නගර දක්වා මුහුදුබඩ මාර්ගය සංවර්ධනය කරනවා. මැරින් ඩ්‍රයිව් ලෙස නම් කර ඇති එම ව්‍යාපෘතියෙන් මෙම මාර්ගය මන්තිරු හතරක් ලෙස සංවර්ධනය කිරීමටයි කටයුතු කර ඇත්තේ. එම ව්‍යාපෘතියේ පස්වන අදියර ලෙස කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට මීටර් 600ක් දුරට ඉදිකරන මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන මුදල රුපියල් මිලියන 238ක්. ඉදිකිරීම් කටයුතු දින 56ක් තුල නිම කරන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. දෙහිවල දක්වා මාර්ගයත් අපි දික් කරන මුහුදුබඩ මාර්ගය ඉක්මනින් ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙන කිසිම දෙයක් නෙමෙයි. විශාල වාහන රදබදයක් තියෙනවා. දැන් කොවිඩ් එකේ වාහන සීමා වෙලා තියෙද්දි ජනතාවගේ ගමනාන්ත ඒගොල්ලෝ සීමා කරලා තියෙද්දි මහ විශාල තදබදයක් තියෙන නිසා මේවට කෙටි කාලන හා දීර්ඝ කාලන විසඳුම් ගණනාවක් කොළඹ සහ ප්‍රධාන නගර ඔක්කොමගෙම මේ වාහන තදබදයට පිළිමයක් හැටියට තමයි වැඩ කටයුතු කරන්නේ. ඉතින් මේක වැඩ කටයුතු දීර්ඝ කාලයක් ඇදගෙන ඇවිල්ලා තියෙනවා. අපි මේ හැම දෙයක්ම ශීඝ්‍රගාමි කරලා තියෙනවා. සංවර්ධනය ෆාස්ට් ට්‍රැක් කරලා තියෙනවා. ජනවාරි පළවෙනි සුමානේ මොහොන් ආරම්භ කරයි පැය 24ම මේ මෙරින් ඩ්‍රයිව් එක සහ අනිත් ප්‍රධාන අවශ්‍ය කරන මේ මාර්ගවල වැඩ කටයුතු ඉක්මනින් කරන්න මම නියෝග කරලා තියෙනවා. උරුමාට මතක ඇති පෞගේ මැතිවරණ කාලයේදී ඔබතුමාලාගේ ආණ්ඩුව තියෙන කාලේ තීච්චෝයි පාරවල් හදන එක ගැන එහෙම රත්තරන් කාපට් කරන ගානක් අනම්මනම් ඒ විපක්ෂයෙන් මේව කරානේ. විපක්ෂයෙන්නේ කතාවට පමණක් සීමිතයි ආයෙනි. අපි පැහැදිලිව කියන 2015 ත් ඕන් කිව්වේ අධිවේගී මාර්ග හදන්න කිව්වේ. ඒවල තියෙන ඇස්තමේන්තු වල 90 ඒව රත්තරන් වලින් හදන්න පුළුවන් කියලා. හැබැයි මොකද සිද්ධ වුනේ? වටරවුම් පාර අධිවේගී මාර්ගයේ මන්තිරු 6කට ඇස්තමේන්තු කරලා තිබුණේ බිලියන 66ක්. ඒගොල්ලෝ මොනවද කිරුවේ ඇවිල්ලා? ඒගොල්ලෝ මන්තිරු 6 මන්තිරු 4 කරලා බිලියන 66ට දුන්න හදන්න. අධිවේගී මාර්ගයේ දෙවනි කොටස මීරිගමින්න කුරුණෑගල දක්වා ලක්ෂ 25000ට 1 කිලෝමීටරයක් දීලා තිබුණේ. ඒකේ වැඩ කඩියු දෙයක් කරගෙන ආව නම් 2018 වෙද්දි අධිවේගී මාර්ගය හදලා ඉවර වෙනවා. ඔවුන් ඒක නතර කෙරුවා. ලක්ෂ 25000ක් තිබිච්ච 1 කිලෝමීටරේ ලක්ෂ 35000ක් හරි දුන්නා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැහැදිලිව එතුමාගේ සෞභාග්‍ය දැක්ම කිව්වා කිලෝමීටර ලක්ෂයක් හදනවා අධිවේගී මාර්ග ටික හදනවා කියලා. ඒව තමයි අද අපි කරන්නේ. අපි දුන්න පොරොන්දු මේ රටේ ජනතාවට ඉටු කරනවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යාහන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවටපත් වෙනවා. යලි තමෙමු පැයෙන් පැය පුවත් සමගින් සුබ දවසක්.